කත්වාන ලෝක හිතමත්ත හිතංචනාතු ආසීතිකෝව උපවත්තන කානනම් හි යස්මින් නිසජ්ජ භගවා නිරුපාදිසේ සං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. හැම සත්විතට සිත සලසා නිවන් මගේ පන්සාලිස් වසක් කිසනිම කළහ පිරිනිවනින් නියුන සම්බුදු රජුන් මගේ වඳිනට පිරිනිවන් සෑරද දොහොත් Thank you.
යස්මින් නිසජ්ජ භගවා නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. හැම සත්විතට සිත සලසා නිවන් මගේ පන්සාලිස් වසක් කිසනිම කළහ අගේ පිරිනිවනින් නියුන සම්බුදු රජුන් මගේ වඳිනට පිරිනිවන් සෑරද දොහොත්
පත්වාන ලෝක හිතමත්ත හිතංචනාතු ආසීතිකෝව උපවත්තන කානනම් හි යස්මින් නිසජ්ජ භගවා නිරුපාදිසේ සං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි හැම සත්විතට සිත සලසා නිවන් මගේ පන්සාලිස් වසක් කිසනිම කළහ අගේ පිරිනිවනින් නියුන සම්බුදු රජුන් මගේ වඳිනට පිරිනිවන් සෑරද දොහොත් නැගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උබවහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුහෙයින්ද රාගාදී කෙලෙස් සතුරන් අරසිඳලු හෙයින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු කරන හින්ද අරහං නම් වන සේක ඒ අරහං නමැති බුදු ගුණයෙන් සමන්විත බුදු රජා කත්වාන ලෝක හිතමත්ත හිතංචනාතු ආසීතිකෝව
උපවත්තන කානනම් හි යස්මින් නිසජ්ජ භගවා නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි හැම සත්විතට සිත සලසා නිවන් මගේ පන්සාලිස් වසක් කිසනිම කළහ අගේ පිරිනිවනින් නියුන සම්බුදු රජුන් මගේ වඳිනට පිරිනිවන් සෑරද දොහොත් නැගේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ඨඥානයෙන් දත යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ඨඥානයෙන් දැන වදාළෙහි පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍ය අවබෝධ කළ හේින්ද ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍යය ප්‍රහාණය කළ හේින්ද ප්‍රත්‍යක්ෂ කළ යුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ හේින්ද වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩුහෙයින්ද සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණයන පංචවිධ නෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව සර්ව ප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්ද සම්මා
සම්බුද්ධ නම් වනසේක. ඒ සම්මා සම්බුද්ධ නමැති බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. කත්වාන ලෝක හිත මත්ත හිතං චනාතු ආසීතිකෝව උපවත්තන කානනම් හි යස්මින් නිසජ්ජ භගවා නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. හැම සත්විතට සිත සලසා නිවන් මගේ පන්සාලිස් වසක් කිසෙනිම කළහ අගේ පිරිනිවනින් නියුන සම්බුදු රජුන් මගේ වඳිනට පිරිනිවන් සෑරද දොහොත්
ගිහි පින්වත් හැම දෙනාම තිසරණ සහිත අස්ථාංග සීලේ පිහිටුවන හැටියට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. කිනුතුල්ලාගල ආරණ්‍ය සේනාසනාධිපති අපි සුධීරානන්ද ස්වාමීන් වහන්සේට දැන් කවුරුත් සාදු කියලා සූදානම්. හොඳයි, නමස්කාරය කියන්න ශිල්පී විසඳ කරගන්න සඳහා පොස්ට් අස්ථාංග සීල සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාති පාතං වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වීරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. අතිගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරුවනින් අවසරයි. දැන් අපි මේ මොහොතේ සූදානම් වන්නේ අප හැම දිනාම සරණ පරායන ගිය ඒ අංගීරස නම් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වී වදාළ ඒ ශ්‍රේෂ්ඨ වූ පුණ්‍ය භූමියට. ඉතින් මේ උතුම් පින්බිමේ සිට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ සාගරයෙන් ගුණ වන්දනා කරන මොහොතයි. ඒ අදහස හිතේ ඇති කරගෙන සර්වඥයන් වහන්සේට අපගේ හෘදයාංගම නමස්කාර වන්දනා වේවා කියන අදහසින් අපි වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සික් ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීත් ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගතෝ සාවක සංගෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ යදිදං චන්තාරි පුරිස යුගානි අත්ත පුරිස පුංගලා ස භගවතෝ සාවක සංගෝ ආහුනියෝ පාහුනියෝ දක්කිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡා දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියන්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරි ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සම්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ති ඉමේහි බුද්ධ ඥානීහි සමං නාගතං සම්මා සම්බුද්දන්තං සිරසා නමාමි. අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වී වදාළ මේ උතුම් පුණ්‍ය භූමිය වන්දනා කරන ගාථා මේ විදිහට වන්දනා කරමු. කත්වාන ලෝක හිත මත්ත හිතංචනාතෝ
ආසිතිකෝවං උපවත්තන කානනම්හි යස්මින් නිසංජ භගවා නිරුපාදිසේසං නිබ්භාන චේතිය මහං සිරසා නමාමි කත්වාන ලෝක හිත මත්ත හිතංච නාතෝ ආසිතිකෝවං උපවත්තන කානනම්හි යස්මින් නිසංජ භගවා නිරුපාදිසේසං නිබ්භාන චේතිය මහං සිරසා නමාමි කත්වාන ලෝක හිත මත්ත හිතංච නාතෝ ආසිතිකෝව උපවත්තන කානනම්හි යස්මින් නිසංජ භගවා නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි මේ විදිහට කියන්න ලෝ සත කෙරෙහි හිත සුව යදුවෝ තිලෝන වැඩිසේක සාල උයනට අසුවෙනි විහෙදී යම් තැනක සැත පිසිට පිරිනිවන් පාවදාලෝ නිබ්බාන චේතිය උතුම් සිරසින් වදිම්මං සිරසින් වදිම්මං සිරසින් වදිම්මං මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තාදේව මනුස්සානම් වනසේක බුද්ද වනසේක භගවානම් වනසේක මෙසේ නව අරහාදී අප්‍රමාණ ගුණත්තාවු අසම වූ අසම සම වූ මහාකාරුණික වූ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ
මගේම බුදු පියාණන් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මා විසින් පිළියෙල කරන ලද මේ පහන් ආලෝකයින් මේ සුගන්ධ ධූප පූජාවින් මේ සුවඳ මල් පූජාවින් මේ සිවුරු පිරිකර පූජාවින් මේ විශේෂ පළඳනාවන්ගෙන් සම්මා සම්බුදුන් හට මේ සියලු පූජාව ගෞරවයෙන් ආදර භක්තියෙන් පූජා කරමි පූජා වේවා පූජාම වේවා කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කමමි බන්තේ බූරි පන්න තතාගත් කායේන වාචා චින්තේන පමාදේන මයාකත් අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කමමි සංඝ සුපටිපන් අනුත්තර සාදු සාදු සාදු. දැන් මේ අවස්ථාවේදී අපේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනාදිවාසී අපේ ගෞරවනීය බුද්ධංගල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ අනුශාසනා පවත්වලා මේ පින්වතුන් භාවනාවක යොදවනු ඇති අපි උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. සාදු කියන කුසල ධම්මනා හිමිපාණන් ප්‍රමුඛ ජේෂ්ඨ මහා සංඝරත්නයන් පාද නමස්කාරයෙන් අවසර පතනවා. උපාසක උපාසිකාවනි, අද කඳුළු වැටෙන දවසක්. අවුරුදු 29 අභිනිෂ්ක්‍රමණය කරලා 45 වරක් අපට ධර්මයේ දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසක පිරිස සකස් කරවලා මාර්යා සමග තර්ක කරලා මාගේ සිවණක් පිරිස භෞෂ්‍යත වනතුරු විනයධර වනතුරු ශික්ෂාකාමි වනතුරු ගුරු මුෂ්ඨ්‍ය මම ඈත් කර දෙසු ධර්මය පිළි අරගෙන ආචාර්යවාදී ගෙනියන පිරිසක් ඇතිවන තුරු මම පිරිනිවන් පාමි. එසේ අපිව ධෛර්යමත් කළ බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්ෂණය අපට මුල් වතාවට හඳුන්වා දුන්නා නම් දෙව් මිනිස් ලෝකයන්ට
එහි සත්‍ය වශයෙන්ම අනිත්‍ය බව, ජරාවට යන බව, ව්‍යාධියට යන බව උන්වහන්සේගේ අවසන් චරිතයෙන්ම අපට පෙන්වුවා. ආනන්ද මට කලන්තෙයි, මට වාඩි වෙන්න ඕනේ කිව්වෙ මෙන්න මේ ප්‍රදේශේ. මට තිබහයි, මට වතුර ටිකක් ගේන්න කිව්වෙ මෙන්න මේ භූමියේ. බ්‍රාහ්මණ පුත්‍රයෙක් පූජා කරපු සිවුර දෙකෙන් එකක් උන් එකක් මගේ ආනන්ද හාමුදුරන්ට දෙන්න කිව්වෙ මෙතනයි. අනිත් සිවුර බාරගත්තා. බාරගත්ත රැඳ ගන්න බෑ, අත උස්ස ගන්න බෑ බුදුහාමුදුරන්ට. ආනන්ද හාමුදුරෝ සිවුර අන්දනවා. මට ටිකක් සැතපෙන්න ඕනේ. මේ සිවුර හතරට නවල මගේ හිසට තියන්න. මේ වගේ දුර්වල වෙන හැටි මේ ශරීරය. ව්‍යාධියට යන හැටි මේ ශරීරය. මේ කයේ ස්වභාවය, අනිත්‍ය ධර්මය. මෙතෙන්ට එනකම් බුදුහාමුදුර අපිට දේශනා කළා. එයයි අද භාවනාවේ මාතෘකාව. අන්තිමට කිව්ව බුද්ධ වචනය අවුරුදු 81ක් වන තුරු තැනින් තැන ඇවිද නිරාහාරව ඉඳගෙන භික්ෂු සංඝයා පිරිවරාගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වදාරා නම් ඒ සියලුම මේ අවසන් මොහොතේදී එක වචනයකට ගෙනාවා උන්වහන්සේ. මගේ ශාස්ත්‍රෝන් වහන්සේ ඒක වචනය තමයි සංස්කාර කියන වචනය. මහණෙනි, මම දැන් ඔබ අමතනවා. මේ ඇල වෙලා ඉන්න ගමන් බුදුහාමුදුරන්ගේ වචනය. වය ධම්මා සංඛාරා. මේ සංස්කාර ඔක්කොම වැය වෙනවා, ක්ෂය වෙනවා, විනාශ වෙනවා. මේ විශ්වයේ තියෙන සියල්ලම එක වචනයකට කැටි කරේ මෙතනයි බුදුහාමුදුරුවෝ. සංස්කාර. මේ සියලුම දේවල් සංකතයි, සකස් වන දේවල්. මේ සකස් වන දේවල් වල නිත්‍ය බවක් නැහැ. වය ධම්මා සංඛාරා. අප්‍රමාදේන සම්පාදේත. පරක් වෙන්න එපා, පමා වෙන්න එපා. බුදුහාමුදුරනේ අපිට අද කියන්න තිබුණේ අපි ඔක්කොමල්ල පරක්කු වෙලා කියලා. අද මේ තැනේදී පරක්කු නොවි සංස්කාර සකස් වෙන්නේ කොහොමද? ඒ භවනා කරන්න ඕනේ. මෙන්න මෙතන දකුණු පැත්තෙන් ඈත ඉඳගෙන සක්‍රදේවේන්ද්‍රයා හඬමින් උන්වහන්සේගේ අවසන් හුස්ම යනකොටම කීව දේ තමයි අනිච්ඡාවත සංඛාරා කියන ගාථාව. උපාද වය ධම්මිනෝ. මේ බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත් ධර්මය සක්‍රදේවේන්ද්‍රයෝ හඬා කියනවා. අට්ඨකථාචාරීන් මේ අවස්ථාව වර්ණනා කරනවා. දෙවිවරු පුරකකා මෙතන පුරබදිනවා මේ බුද්ධ ශරීරය දකින්න. උපවාන හාමුදුරුවෝ පළන් ගසමින් ඉද්දි බුදුරජාණන් වහන්සේ කියන ඔතනින් ඉවත් වෙන්න එක පාරක් කියනවා, දෙපාරක් කියනවා, තුන් පාරක් කියනවා. මේ මොකද මේ පවන් සලන මරණ මංචකේ ඉන්න බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න උපවාන රහතන් වහන්සේ ඉවත් කරන්නේ බුදුහාමුදුරුවෝ? ඇයි ආනන්ද හාමුදුරුවෝ කනට කරලා අහනවා, ඇයි බුදුහාමුදුරනේ මේ අපේ රහතන් වහන්සේ ඈත් කරන්නේ? ආනන්ද මෙතනට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දේවරු පුරකකා මාගේ ශරීරයේ මාව දකින්න එනවා.
ඒ අයගේ දර්ශනය අවහිර කරනවා මේ උන්වහන්සේ. ඒ අය උන්වහන්සේට දොස් කියනවා ඈත් කරන්ට. සමහරක් දෙවිවරු තවමත් අඬනවා. ඇයි මං එහෙම කියන්නේ තවමත් අඬනවා කියලා? තවුතිසා ලෝකේ ආයුෂ කාලය අපේ අවුරුදු 100ක් ඇත්තන්ට එක දවසක්. අදට ගණන් බැලුවොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ඒ ඇත්තන්ට දවස් 26යි. දවස් 26යි. යාමය තුසිතය පරිනිම්මිත වසවත්තිය දවස් 10 11යි. දවස් 3යි. දවස් 1මාරයි. දවස් 1මාරකට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු බව දැක්ක දේවරු තාමත් ඉන්නවා මෙතන. තාමත් හඬනවා. කඳින් දෙකට කැඩිලා බිමට වැටෙනවලු දෙවිවරු. කොණ්ඩ කඩාගෙන අඬනවලු. අපිට අඬලා මදි. තම තමන් ඉගෙනගත්ත මූල කෘතිය ඉස්සෙල්ලාම භාවනාවට එන ඒ කෘතීන් තමන්ට උගන්නපු ආකාරයට පූර්ව කෘතිය වඩලා විනාඩි 10ක් සංස්කාර ඇති වෙන නැති වෙන හැටි භාවනා කරන්න ඕනි. සියල්ලම්ම ඒ පහසු විදියට තමන්ගේ ඉරියව් සකස් කරගන්න. ඇස සංස්කාරයක්, සංකත ධර්මයක්. ඇසට පෙනෙන දේ සංකතයි. ඇහැයි රූපයයි එකතු වුණ තැන චක්කු විඥානීය ධර්මතාවය ඇති වෙනවා. ඒද සංකතයි. ඒද සංස්කාරයක්ය. මේ ධර්මතා තුනම එකතු වන තැන චක්කු සම්පස්සය ධර්මතාවය අප සිත තුළ ඇති වෙනවා. ඒද සංකතයි. ඒද සංස්කාරයක්. චක්කු සම්පස්සය නිසා වේදනාව ඇති වෙනවා තුන් ආකාරයකින්. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. ඒද සංස්කාරයක්. ඒද සංකත ධර්මයක්. සංස්කාර නිසා, වේදනාව නිසා අපට තණ්හාව ඇති වෙනවා. තණ්හාව මේ සියල්ලංගේම සංකත ධර්මයක්. තණ්හාව නිසා අපි උපාදාන කරා ගන්නවා. උපාදානය නිසා අපි භව තුනෙන් එකකට යනවා. කාම භව, රූප භව, අරූප භව. මේ භවයට යෑම නිසා නැවත අපි උපදිනවා. භවපච්චා ජාති. ජාතිය නිසා අපට ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස මේ සියලුම දුක්ඛන්දරාවම අපට ආවේ මේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ තැනේදී මෙතෙන්ට එනකන් දිගින් දිගටම කියා දුන්න ජාතියට ගිය නිසායි, ඉපදුන නිසායි. ඉපදුනේ ඇයි? අපි භවයකට ගිය නිසායි. භවයකට ගියේ ඇයි? අපි උපාදාන කළ නිසායි. අපි උපාදාන කළේ ඇයි? අපි තණ්හාවට ගිය නිසායි. තණ්හාවට ආවේ ඇයි? අප සුඛ දුක්ඛ වේදනාවට ගිය නිසායි. වේදනාවට ගියේ ඇයි? අපි ආයතන හයෙන් ස්පර්ශ කළ නිසායි. ස්පර්ශයට ගියේ ඇයි? ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු කළ නිසායි. ඇහැ සංකතයි, රූපය සංකතයි. මේ වගේ ඇස ගැනව හා සමානවම ආයතන හය ගැනත් චක්කු, සෝත, ගාන, ජිවහා, කාය, මන කියන හය ඉතාම සංවරව සිත සංසුන් කරගෙන විනාඩි 10ක් භාවනා කරන්නට, සමාධිය වඩා ගන්නට, මහන්සි ගන්නට බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනයට ගරුසරු ඇතිව මට මේ ධර්මය මේ මොහොතේම මේ භූමියේදීම වැටහේවා කියන ප්‍රාර්ථනය ඇතිව කවුරුත් සාදුනාදයක් දීලා භාවනාවට පිවිසෙන්න.
පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි මේ අපි හැම දෙනාම පැමිණ සිටින්නේ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කොට එදා බුද්ධගයා සුද්ධ භූමියෙහි ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේදී සමාසන සෞකලිසුන්න සහ දසන් මෙම්බරක් නරසෙන් පරදවා තුන් ලෝකයට පිහිටවන්ට ලෝතරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ බව ඒකාන්ත සත්‍යයයි. ඒ බුද්ධත්වයට පත් වුණු මොහොතේ ඉඳලා භාග්‍යවතුන් වහන්සේක මොහොතක් තප්පරයක් අපතයවන්නේ නැතුව දෙවියන් සහිත ලෝකයාට අපරිමිත සේවාවක් සිදු කරලා උන්වහන්සේ 45 වසක් දිවි මිනිසුන්ට හිතසෝ පිණිස නිවන් මඟ කියා කරදී සුවිසි අසංඛ්‍ය ගණන් සත්වයින් අමා මහ නිවන් පුර පමුණුවා භාග්‍යවතුන් වහන්සේ පින්තුනි පිරිනිවන් පෑම සඳහා එදා කුසිනාරා නුවර සිට මේ ස්ථානයට ආ ගමනින් දහස් සංඛ්‍යාත දිසාමීන් වහන්සල පිරිවරාගෙන මහරහතන් වහන්සල පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩමකුට වදාලා ඒ උන්වහන්සේගේ පිරිනිවන් මංචකේ පිහිටේ සල්ගස් දෙකක් අතරේ උන්වහන්සේ ඒ පණවිල්ලද ආසනයෙහි සිංහසිංහාවෙන් සැතපිලා තමයි මේ දස දහසක් ලෝක ධාතුව කම්පා කරමින් පිරිනිවන් පෑ බදාලේ. ඒ උතුම් ස්ථානයට තමයි අපි මේ හැම දෙනාම මේ පැමිණ සිටින්නේ. නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස කරණීය මක්ඛ කුසලේන යන් තං 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 පදං අභිසමිච්ඡේ සත්‍යවන්තේ සොත්‍තිතේ හෝතු සම්බුදායේ සත්‍යවන්තේ සොත්‍තිතේ හෝතු සම්බුදා
Sabda dukkha